කල්ප ගණනින් දුර්ලභ අසම සම සම්බුදුරජාණන් වහන්සේලා තුපාර්හ උත්තමයන් අතරිනිදු අගතන්හිලා පබලත්. මේ එවන් වූ අසිරිමත් සම්බුදුරජාණෝ පුතතුන් තවත් මහා පෙළහරකි. වලකම් අපා රජු දවස හෙළවැසි නික්ලේශී මහරහත් උතුමන් වහන්සේගේ පන්හිදෙන් තල්පත් ඉරුවල ගම්භීර තථාගත ධර්මය ලේඛනාරූඪ වූ ඓතිහාසික මාතලේපුර ආලෝක ලෙන් විහාරේ සරුසාර කඳුවැටි පෙළට සැපදිව අහස් කුසට නැගී හරිත වර්ණ සිහිල් කඳුකෙට පාමුල සුපිහිටි මඩවල උල්පත මහමිනාව භාවනා අසපු පින්බිම මාතලේ පුරවරයටම මහා පුණ්‍ය ශේෂ්ත්‍රයකි. ගොයුම් බුදුසසුන ලෙව්හි පැබලෙනතෙක් විරාජමාන වනු පිණිස එම සොඳුරු බිම්කඩෙහි අපගේ කුරුදේවෝත්තම අතිපූජනීය කිරිපත්කුට ඥානනන්ද පින්වත් ලොකුසාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ මග පෙන්වීමෙන් මහා සෑරජාණන් වහන්සේ නමක් තැනවීමට තීරණය විය. මහා සංඝරත්නේ ශ්‍රද්ධා භක්තිය පෙරදැරි අප්‍රතිහත ධෛර්යයෙනුත් තෙරුවන් සරණෙහි පිහිටි සැදැහැවත් ගිහි උවසු උවැසියන්ගේ නොමද ධන පරිත්‍යාගෙන් සහ අපමණ වෙහෙසිනුත් ගලින් ගලපැඳී අහස් කුස අරා වැඩ සිටින මේ මහා භද්‍ර කල්පේ පහළ වී වදාළ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමෝපලක්ෂිත සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේ තැනවීම දෙව් මිනිසුන් හට මහා පුණ්‍ය නිධානයක්ම වුණා. දෙදහස් දහනමය වර්ෂයේ පෙබරවාරි මස 5 වන දින සිට 13 වන දින දක්වා අභිනව හතරැස් කුටු ධාතු ගර්භේ තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා ත්‍රිපිටක පුස්තක රත්නයන් සහ පූජා වස්තුන් දැකබලා වන්දනා කිරීමට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් අසපු භූමියට පැමිණියේ සැදැහැසිත් පෙරදරිවයි. අඩි 145ක් උසතිව වටාඩි 250ක පරිතියකින් යුතුව අඩි 17ක් උසදී පිත්තල කොත් වහන්සේ අග සුවිසල් පලිගුමිය චූඩාමාණික්ය පිහිටුවා තැන වූ යුගී සුවිසල් මහසෑරජුන්ගේ හතරැස් කොටුවේ පුළුල් ධාතු ගැබ දුටු දුටුවන්ගේ සිත් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවීමට සමත් වූයේ නිරායාසයෙන්මයි. ගිනිකුණ දිශානතියෙන් පිහිටි ප්‍රධානත්වාරයෙන් ධාතු ගැබට පිවිසෙත්ම මහසෑයේ ප්‍රධාන යූපස්තම්භයට පිටතී වැඩ සිටින්නේ මේ මහා භද්‍ර කල්පේ 15 වදාළ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම සම්බුදුරජාණන් වහන්සේලාය. ඒ උතුම් ප්‍රතිමා වහන්සේලා ඉදිරිපස සුවිසල් දා කරඬු වෙත් සිහිලති කුමුක්තව ඇතිරුණු අංගනේ මත පැතිරුණු ස්වර්ණ වර්ණ පිත්තල කැටයමින් සුසැදී උඩු වියනේ ආලෝකය අමුතුම කාන්තියක් දා මැදුරට ලබා දේ. සිව් දිගින් තැන වූ සඳළු මත
අසම සම අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් නිර්මිත ධාරුමේ කරුණුන් වහන්සේලා තුළ අටවිසි පිරිත ලෝකාවබෝධ සූත්‍රය සහිත තමපත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ සුවඳ අකිල් කරඬුව බැගින් වැඩ සිටිත්. එසේම අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දිසා වදාළ සුවාසෝදාසක් ධර්මස්කන්ධය පුද දෙමින් සුරක්ෂිත කරලනු පිණිස ඉතා නිවැරදිව සම්පූර්ණ පාලි සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වෙනුවෙන් කතා වත්තු ප්‍රකරණය තඹපත් ඉරුවල ලේඛනාරූඪ කොට සොඳුරු රන්වන් මංජුසා තුළ තැන්පත් කොට ගෞරව පුරස්තරව වඩා හිඳුවා තිබෙන්නේ රන්වන් කෝටාගාර තුලයි. එසේම ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ, ඌර්ණරෝම ධාතුන් වහන්සේගේ, ජයශ්‍රී මහා බෝරජුන්ගේ, සිරිපා පියුමේ අනුරූ වහන්සේලා ඉතා සුඳුරුව නිමවා තැන්පත් කොට තිබේ. බුදුරජුන් පුදනු පිණිස රන් ඉදිකටු, රන් හුය සහිත අෂ්ට පරිෂ්කාර පූජාව පසෙකින් තැන්පත් කොට තිබේ. ධාතු මැදුරට පිවිස පැදකුණු කරන විට පිටත බිත්තියට යාබදව සමාන දුරින් වැඩ සිටින්නේ ගෞතම බුදුසසුන බබලවමින් වැඩ සිටි නික්ලේශී මහරහත් උතුමන් වහන්සේලාය. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා ප්‍රඥ භික්ෂු සංඝයා පිරිවරා භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරත්, මහා ඍතිඵලලාභී මහා මොග්ගල්ලාන මුනිදානෝ ඍතිමත් සංඝ පිරිස පිරිවරා වැඩ සිටිත්, ධුත ගුණයෙන් ලෙව්හි පැපලුණු සසුම්බරතරා ප්‍රථම සංගීතය පවත්වා වදාළ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ දුතාංගධාරී සංගරුවන හා වැඩ සිටිත්, ධර්ම භාණ්ඩාකාරික අග්‍ර උපස්ථායක අපගේ ආනන්ද මහරහත් උතුමානෝ සංඝ පිරිස් පිරිවරා බුදුරදුන් පුදදෙත්, දෙවන මහා ධර්ම සංගීතය සිදුකොට වදාළ යස මහරහතන් වහන්සේ ප්‍රධාන නිකලෙස් මහා සංඝ පිරිසත්, දෙවන ධර්ම සංගීතය පැවැත්වූ මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන සංගීතීකාරක මහරහතන් වහන්සේලාත්, භාග්‍යවතුන් වහන්සේවම මහත් හරසරින් පුදදෙත්, අපගේ සිරිලක් දිවයිනට අනුපුත වූ මහා මිහිඳු මහරහතන් වහන්සේ සිහල මහරහත් පෙළ සමග විරාජමානව වැඩ සිටිත්, ඉනික් පිටිව සම්බුද්ධ පරිනිර්වාණයෙන් 454 වසකට පසු ත්‍රිපිටක ධර්මරත්නය ග්‍රන්ථාරූඪ කොට වදාළ පරම පූජනීය කුන්තගත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන සංගීතීකාරක සිහල මහරහත් උතුමන් වහන්සේලා තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේවම පුද දෙමින් වැඩ සිටිත්, ඒ උතුම් මහා ශ්‍රාවක මහරහත් ප්‍රතිමා වහන්සේලා තුළ රන්පත් ඉරුවල සටහන් කළ අරහන්තක වන්දනා ගාථා සහ ධර්ම ගාථා රත්නයන්ද
ඒ රහතන් වහන්සේට සම්බන්ධ සූත්‍ර ධර්මයන්ද මහා වංශයේහි සංග්‍රහිත මහින්දාගමනාදී ඓතිහාසික ගාථාවෝද තැන්පත් කොට තිබෙත්. එසේම අසූ මහා ශ්‍රාවක මහරහත් උතුමන් වහන්සේලා වෙනුවෙන් ඒතතග්ග පාලියේ සඳහන් අග්‍රස්ථාන සහ අරහන්තක ගුණගාථා සටහන් තමපත් ඉරුත් තැන්පත් කළ කරණු වහන්සේලා 89ක් ඒ රහතන් වහන්සේගේ නාමයෙන් තැන්පත් කොට තිබේත්. සම්බුදු උපත ශ්‍රී සම්බුද්ධත්වය ප්‍රථම දම් දෙසුම මහා පරිනිර්වාණය ඉතා සොඳුරුව මූර්තිමත් කළ දාරුමේ පිළිම වහන්සේලාද ගෞරව පුරස්තරව භාග්‍යවතුන් වහන්සේ පුදදිනු පිණිස සිව් දිගින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් රැගෙන පැමිණි නානා පූජාර්හ වස්තුන්ද ධාතු ගැඹ පුරා තැන්පත් කරන්නට යෙදුණි. දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ වූ භාග්‍යවතුන් වහන්සේ පුදදිනු පිණිස එක් පසකින් සාම්පති බ්‍රහ්මරාජයා බ්‍රහ්ම පිරිස පිරිවරා වැඩ සිටිත්, අනෙක් පසින් ශාක්‍යමුනි මහාසෑයේ අනුරුවක් දරා විස්කම් දෙව්පුතු වැඩ සිටිත්, තවත් පසකින් සිව්වනක් පිරිසට නිති රැකවල් සදනා විසමුණේ දෙව් රජානෝය, අනෙක් පස ජයතුරා සංඝෙහි දරා කරුණාවෙන් වැඩ සිටින්නේ ආර්ය ශ්‍රාවක සක්දෙව් රජානෝය. ඒ බ්‍රහ්ම දේව ප්‍රතිමා ඉදිරිපස උන්වහන්සේලා දහම් රසවිඳි පරම පවිත්‍ර සූත්‍ර ධර්මයන් රචිත තමපත් ඉරු තැන්පත් රන්වන් මංජුසා තැන්පත්ව පවතී. මෙසේ උතුම් සම්බුද්ධ රත්නේද ධර්ම රත්නේද සංඝ රත්නේද අග්‍ර ලෙස පුදදිනු පිණිස තැන වූ ශාක්‍යමුනි මහාසෑ හතරැස් කුටුවේ ධාතු ගර්භය වෙත අපගේ ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහරහත් ධාතුන් වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා මැදෙහි වැඩමවා රන් ආලේපිත මැණික් එප්ප වූ සොඳුරු පියුම් දහසක් අතුරා නිම වූ ධාතු ආසනය මත සදහම් සූත්‍ර ධර්මයන් ලිඛිත පත්තිරු සහිත පීඨිකාවන්හි පිහිටි සිව්තික මහා කරඬු වහන්සේලා තුළ තැන්පත් කරවා නොයෙක් මුදු මැණිකෙන් රණින් රෙදියෙන් ධාතුන් වහන්සේලා පුදා ත්‍රිවිධ රත්නේම අප්‍රමාණ පූජෝපහාරයට පාත්‍ර කරන ලදී. ඉන් අනතුරුව සිතික සුවඳ දෙලින් යුතු ශෛලමය පහන් දල්වා තැන්පත්ව තිබූ සුවඳ සුණු පිරවූ පාත්‍රා විවෘත කොට සුවඳ පිච්චමල් වරුස්සාවෙන් පුද දෙන්නට විය. මේ ආකාරයෙන් දසදහස් සංඛ්‍යාත සෙදැහැවතුන්ගේත් අනේක ප්‍රමාණ දෙව් බමුන්ගේත් සාධුකාර මධ්‍යයේ මහා සංඝරත්නේ සිත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පරම පවිත්‍ර චේතනාවෙන් සිදු කරන ලද සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජානන් වහන්සේගේ හතරැස් කොටුවේ අග්‍රගණ්‍ය ධාතු නිධානෝත්සවය පින් කැමති සියල්ලෝ නොවක් සිතින් අනුමෝදන් වෙත්වා. මේ පින් බෙලෙන් සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජානන් වහන්සේගේ ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් නිමවා ගෞතම බුදුසසුනට පූජා කිරීමට සියලු දෙනාගේ ආධාර උපකාර සැලසෙත්වා.
ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු උපනිශ්‍රය කරගනිත්වා. නමෝ බුද්ධාය.